විජයෝත්පාය වෛජයන්ත ප්‍රාසාදය ආදී නම් වලින් හඳුන්වන මෙම ගොඩනැගිල්ල පැරණි පොළොන්නරු නගරයේ මාලිගා සංකීර්ණයේ පිහිටා ඇත. ගඩොලින් කළ විශාල ගොඩනැගිල්ල පළමුවෙනි පරාක්‍රමබාහු රජුගේ රජ මාලිගාව බවට පිළිගැනේ. මෙය මහල් සතකින් යුතු මාලිගයක් බව මහා වංශයේ සඳහන් වේ. කාමර දහසකින් යුක්ත මෙම මාලිගය සක්දෙවිඳුන්ගේ වෛජයන්ත ප්‍රාසාදයට සමකල හැකි බවත්, එහි වැඩ සත් අවුරුදු සත් මසකින් නිම කළ බවත් වංශ කතාවල වැඩිදුරටත් සඳහන් වේ. වර්තමානයේද මෙහි මහල් තුනක් පිළිබඳ සාධක දැකගත හැකි. මෙම මාලිගා සංකීර්ණය මධ්‍ය ප්‍රාසාදය හා ඒ වටා ඉදියු අතුරු ප්‍රාසාද ලෙස ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වේ. චතුරස්‍රාකාර මධ්‍ය ප්‍රාසාදයට පිවිසීම සඳහා වූ පියගැට පෙළින් ඔබ්බෙහි පිහිටි ප්‍රවේශ මණ්ඩපය ඔස්සේ රජුගේ මගුල් මඩුව වශයෙන් භාවිත විශාල ශාලාවකට ප්‍රවේශ විය හැකි. මෙම ශාලාව ලී කණුවලින් යුක්ත වූ අතර එම කණුවල ගලින් කරන ලද පාදම් තවමත් දැකගත හැකි. ප්‍රධාන ශාලාව හැරුණකොට අනිකුත් කාමර වටකොට පේලි දෙකක් හා තුනක් වශයෙන් සකසන ලද 50කට අධික ප්‍රමාණ කුඩා කුටි පෙළකි. මාලිගයේ ඉහළ මහලට නැගීමට මධ්‍ය ප්‍රාසාදයේ දකුණු පැත්තේ පියගැට පෙළකි. මෙම මාලිගයේ ඉහළ මහල් දැවේ නිර්මාණය කර තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. ගණකමින් වැඩි බිත්ති සහිත මෙම මාලිගයේ එකිනෙක මහල් වෙන් කෙරුණේ දැව බාල්කයේදීමෙනි. මෙම දැව බාල්කයක් අඩුම තරමින් අඩි දෙකක් තුනක් තරම් ගණකමින් යුක්ත වන්නට ඇත. මාලිගයේ බාහිර අරංකරණ සඳහා වූ බදාමයෙන් කළ බොරදම්මාදියත් කොරවක් ගල් හා බිත්ති අලංකරණත් දැනුදු ශේෂ වී තිබේ. මධ්‍ය ප්‍රාසාදයේ බිම් මහලේ කාමරවල බිමට ගඩොල් අල්ලා ඒ මත හුණු බදාම අතුරා නිමකොට තිබුණි. වංශ කතාවලට අනුව පරාක්‍රමබාහු රජුගේ සුකෝපභෝගී ජීවිතයට අවශ්‍ය චිත්‍රශාලා, නාට්‍ය මණ්ඩප, අතිරේක ප්‍රාසාද වැනි වෙනත් ප්‍රාසාදද මීට අනුබද්ධව පැවතුණි. ඒ අනුව වංශ කතා විස්තර කරන ආකාරයට පොළොන්නර යුගයේදී රාජ්‍යත්වය යනු අර්ධ දිව්‍යමය උත්තරීතර තත්ත්වය කියන්න පිළිඹිබුවන ලෙස මෙම රජමාලිගයේ ඉදිකිරීම සිදු කර ඇත.